ඔබට සුබ දවසක් අදත් අපි ස්වාමින් වහන්සේගේ වචනය සහ දර්ශනය ඔබ සමග බෙදා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ අද උදෙහෙම දැනුනේ ස්වාමින් වහන්සේ කියනවා ජොලිතය පැලඳ ගන්න මේ දවස් ටිකේම අපි බොහොම යටහත් ආත්මයෙන් ස්වාමින් වහන්සේට සුදු දෙමින් හිටියේ ස්වාමින් වහන්සේ කිව්වා අද ජොලිතය පැලඳ ගන්න මම අද ජොලිතය පැලඳ ගන්නවා ඉතින් අපි ස්වාමීන් වහන්සේගේ ස්වර්ගයේ තානාපතිවරු සහ දාසයන් නිසා අපි උන්වහන්සේගේ පාපටුව නිසා උන්වහන්සේගේ සිංහාසනයේ යම්සේ හැරෙනවාද අපිත් එලෙසම තමයි වැඩ කරන්නේ. ඉතින් අපි දන්නවා එලිදරව් හතරවෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේගේ සිංහාසනය මරකතෙන් වට වී තිබුණා. ඒ කියන්නේ කොළ පාටින් වට වී තිබුණා. නමුත් ඊට පස්සේ වෙලාවක් ආව එක ලෝහිතාංකයෙන් වට වෙනවා. ලෝහිත මරකතේ කියන්නේ කොළ පාට ජීවනයේ පාට ලෝහිතාංකය කියන්නේ මේක නිකන් ගිනිගෙන දැවෙන තඹවල පාට වගේ රතු ගතියකුත් තියෙනවා කහ තැඹිලි පාටකුත් තිබෙනවා ඒ කියන්නේ උන්වහන්සේ විනිශ්චයට ලැස් වෙනසේක ඒක ඉලිදරව හතරේ දර්ශනය අද කොහොම හරි ස්වාමීන් වහන්සේ කිව්වේ උන්වහන්සේගේ පලිස් උන්වහන්සේ දේවදරුවන් අත්ඔසවන කල දේවදරුවන්ගේ අත් උන්වහන්සේගේ පලිස් වෙනවා උන්වහන්සේගේ රැකවරණය සඳහා හැබැයි උන්වහන්සේ කිව්වා මම ධාරණය කරන්න කැමතියි මගේ පලිස් මගේ ගෞරවය සඳහා මගේ නම ස්වයං ගෞරව රක්ෂක ස්වාමින් වහන්සේ ඒ නිසා අද දවසේ අවධාරණය දේවදරුවන් ස්වාමින් වහන්සේ කෙරේ බහැවීම හෙබ්‍රෙව් 12:28 ලෙස උන්වහන්සේට බහින් යුක්තව සේවය කිරීම අපගේ දෙවියන් වහන්සේ ගිනිගෙන දැවෙන ගින්නක්ය ඒ වැටහීමත් අවශ්‍යයි. එතකොට උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ නාමය අපි හැමදාම කියන උන්වහන්සේගේ ජයදජය අපි උදෙසා යෙහෝවා නිස්සී සතුරුන්ගෙන් ජයදෙන ස්වාමීන් වහන්සේ යෙහෝවා ඊරේ අපේ සැපියුම් කරුවානෝ දැක සපෙනසේක යෙහෝවා රාෆා අපේ සුව කරන ස්වාමීන් වහන්සේ හැබැයි උන්වහන්සේ ඒ වගේම මගේ පලියේ මගේ අනිත් නම් තිබෙනවා යෙහෝවා සිද්කැනු ධර්මිෂ්ඨකම වන ස්වාමීන් වහන්සේ යෙහෝවා සාබෝත් හමුදාවල ස්වාමීන් වහන්සේ ඉතින් ස්වාමීන් වහන්සේ ඊළඟට ගීතාවලී 20 දෙවියන් මේ සමායන නික්මයාම 20 පරිච්ඡේදය දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු වචන වදාළන සේක් මම වනාහි වාල්කමේගෙන් එනම් මිශ්‍ර දේශයෙන් තා පිටතට ගෙනා වූ තාගේ ස්වාමීන් වහන්සේ එතන පාවිච්චි වෙන හෙබ්‍රේ වචනේ යාත්සව් යෙහෝවා යාත්සව් ඉතින් අර සිංහල බයිබලයේ කළු අකුරෙන් ස්වාමීන් වහන්සේ කිව්වා මේක හෙබ්‍රේ භාෂාවෙන් තියෙන මොකද්ද යෙහෝවක් වහන්සේ යාවේ ඉතින් මෙතන තියෙන ඒකට අදාළ ක්‍රියාපදය තා පිටතට ගෙනාවා වූ ඒකේ අදහස මම මේක මීට ඉස්සෙල්ල විස්තර කළාද වෙනවා ඊ හිටියා වූ තැනින් අයෝමය බාහුවකින් බලවත් හස්තයකින් හිටියා වූ තැනින් ඔබ උදුරාගෙන වහල්කමෙන් ඔබ උදුරාගෙන කැරලිකාරකමෙන් ඔබ උදුරාගෙන ඔබගේ අනාගතයට මා ගෙන යන්නා වූ මේක තමයි දැන් වහන්සේගේ ක්‍රියාව බලේ ක්‍රියාව ඒක උන්වහන්සේ දේවදරුවෝ උත්සාහ කරනවා අපි ඒකට එකඟ වීමයි අවශ්‍ය මිශ්‍ර දේශෙන් තා පිටතර ගෙනාවා වූ තාගේ දේව ස්වාමීන් වහන්සේ ඕක කියන හැම වෙලාවෙම අපිට දැනනවා දැන් වහන්සේගේ ගර්වයක් දැන් වහන්සේගේ ගෞරවයක් දැන් වහන්සේගේ බලවත් ක්‍රියාවක් අපිව වහල්කමෙන් එළියට ගත්තා පාරාව එක මහත් සටනක් කළා ස්වර්ගයේ මහරජුරෝ පොළවේ රජුරන් පරාජය කොට පොළවේ රජුරන්ගේ හිතුවක්කාරකම් අන්තනෝමතික ගති ගැන දෙවන් වහන්සේ විරුද්ධ වන සේක ඒ හැමතිස්සම මිශ්‍ර දේශයෙන් තා පිටතට ගෙනාවා වූ කිව්වම අපි දන්නවා ඒක දෙවන් වහන්සේ අපිව ගෙනාවා විතරක් නෙමෙයි ලෝක පද්ධතියට එරෙහිව උන්වහන්සේගේ ගෞරවය ඔසවා උන්වහන්සේ යුදා ගෝත්‍රයේ සිංහයා ලෙස ගර්ජනාව කරා කියලා එහෙම ඒකයි තත්වය ඒක තමයි ස්වාමීන් වහන්සේගේ ජොලිතය පැලඳ ගන්න මාගේ පලිස්වල මාගේ සීළු සංඥා නාම ලියා තිබේ ඉතින් අපි දන්නවා මේ පරිණිග විශ්මේ සෑම යහවක් වහන්සේගේම නාමයකට අද තිබෙන නාමය තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ නාමයෙන් යෙහෝවා නිස්සී. යේසුස් වහන්සේගේ නාමයෙන් යෙහෝවා ඊරේ. දැක සපයන්නා වූ ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන් යෙහෝවා රාෆා. සුව කරන්නා වූ ස්වාමීනි. මොකද නාමය? යේසුස් වහන්සේගේ නාමය. ස්වර්ගයට පොළොව මත පිට මිනිසාගේ ගැලීම සඳහා දිව්‍ය ක්‍රියාවන් සඳහා දී ඇති නාමය මොකද? යේසුස් වහන්සේගේ නාමය. ඉතින් ඒ උන්වහන්සේගේ පලිස්සුල හැම ස්වාමීන් වහන්සේගේ සෑම නාමයක් තිබෙනවා. ඒවා අපිට උරුම වන්නේ අපි තුලට ක්‍රියාත්මක වන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් අද අපි විශේෂයෙන්ම යෙහෝවා සිද්කේනු ස්වාමීන් වහන්සේ අපගේ ධර්මිෂ්ඨකමය යෙහෝවා සාබෝත් ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ සහ පොළොවේ සේනාවල අධිපති සේනාධිපති ආඥාදායකයන් ඔය අදහස් ටික අපිට ජොලිතය ලෙස අපි පැලඳ ගන්න අවශ්‍යයි එහෙමයි අද දවසේ ස්වාමීන් වහන්සේගේ විධානය ඉතින්
මවනාහි වහල්කමේ ගෙන මිශ්‍ර දේශයෙන් තා පිටතට ගෙනා වූ තාගේ ස්වාමීන් වහන්සේ ඇත්ත මේක නිකන් යුද ප්‍රකාශ කරන්නා වූ පදයක් තම සෙනග ගැලවීමට එන පිණිසත් තම සෙනග ලැබුණා වූ ගැලවීම තුල ක්‍රියාත්මක වෙනසත් අභක්තිකයාගේ දුෂ්ටකම් ස්වාමීන් වහන්සේ මර්ධනය කරන බවත් මායරන් දෙවෘතට ඇතුළු නොසිටුව එතකොට ඊට සේව නොකරව මක්නිසාද තාගේ දේව ස්වාමීන් වහන්සේ වන මම अन्य भक्ति नोबिसन्नाव नो इवसन्नाव हेवत स्वयं गौरव रक्षा करन्नाव एक नाम स्वयं गौरव रक्षक नमो स्वामी वहंसे उन वहंसे दुष्टांत के प्रतिपल देनमा दायव दक्वा नोनायट दायव दक्वनमा එතකොට එතන වචනේ ඇතිනවා කානා කියලා ඒක ඒක තමයි උන්වහන්සේ ජොලිත බව තම ජොලිතයේ උදෙසා ක්‍රියා කරන්නා ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් කියන එකට zealous සහ jealous ඒ කියන්නේ උන්වහන්සේගේ ගෞරවය ගැන උන්වහන්සේ ගෞරවය රකින්නවා අපි ඒක ගැන එකඟ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ ගෞරවය රකින්න අපි ස්වාමීන් වහන්සේ ගෞරවය රකිය යුතුයි එතකොට නික්මෑම 13 නේ අර මිසරෙන් එන එක ගැන මෙහෙමයි කියන්නේ නික්මෑම 13 නේ තුන මොසෙස් සෙනගට කතා කොට නුඹලා මිසරෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවව මේ දින සීකරපල්ලා මක්නිසාද ස්වාමීන් වහන්සේ සුවකීය හස්ත බලයෙන් එතනින් නුඹලා ගෙනසෙක් එහි කියලා ස්වාමිනාංශේ කියනවා මේක අවුරුද්දකට සැරයක් මේ ක්‍රියාව මතක් කරන්න අවශ්‍යයි ස්වාමිනාංශේ අපිට උපකාර කරන සීකා එතකොට මම දැක්කා මේ පඩි පෙලක් ඒ කියන්නේ මේ පොළවේ තිබුණු හේකින් හැදුවා වගේ නෙමෙයි නිකන් රෝස පාට ලා දුඹුරු පාට වගේ පඩි පෙලක් නිකන් පවුරුකුත් තිබුණා මට හිතුණා ස්වාමිනාංශගේ ගැළවීමේ පවුර ස්වාමිනාංශගේ ප්‍රශංසාවේ දොරටු හැබැයි මේ පඩි පෙළ බලන් යනකොට මේක මේ පැත්තෙත් පඩි පෙළක් මේ පැත්තෙත් පඩි පෙළක් මං හිතන්නේ හතර වටේම පඩි පෙළක් වගේ එතකොට මට හිතෙනවා මේ ස්වාමිනාංශගේ නගරය වගේ කියලා හැබැයි ඒක හැදලා තියෙන්නේ පඩි 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 ඉතින් ඒක තිබෙන්නේ කැළමෙන වතුරයි ප්‍රශ්නයි මැද්දේ තමයි තිබෙන්නේ හැබැයි මේ පඩිපල දැකුව ගමන් තේරෙනවා මේක ස්වර්ගයෙන් හදපු පඩිපලක් පොළවේ ක්‍රියාකාරකම් සඳහා. ඉතින් සමහර විට ඒ පඩිය දේවදරුවන්ගේ කැඳවීම වෙන්නේ නැති දේවදරුවන්ගේ දන්නේ නැද්ද ස්වාමීන් වහන්සේගේ නගරය හැදලා තින්නේ දේවදරුවන්ගේ කැඳවීමෙන්නේ. ඉතින් ඒකේ මඩ ගෑවෙන්නේ නැහැ හැබැයි වැඩ ගොඩයි. ඒ සහ ඒකේ ඔක්කොම මේ නිකන් පතුල තිබෙන්නේ කැළඹෙන වතුර ඇසෙද ඒක ඉන්නවා කෑක් ගන්න මිනිස්සු කරලිකාර මිනිස්සු විපතට පත් වෙච්ච මිනිස්සු උඩඟු මිනිස්සු මොකද ඒගොල්ලෝ හිතවන්නේ මේ රැළ හදන්නේ ඒගොල්ලෝ කියලා ඉතින් ඒගොල්ලෝ ෆැෂන් රැළ ආවා විද්වත් රැළ ආවා කොමියුනිස්ට් රැළ ආවා මාක්ස්වාදී රැළ ආවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වාදී රැළ ආවා ඉතින් එක එක රැළවල ඉතින් ඒගොල්ලෝ තමුන්ගේම රැළ ඒගොල්ලෝ කී හිතුවනේ මේ අපි රැළ හදනවා අපි රැළේ උඩ යනවා කට්ටිය පල්ලහැට එනවා ඊළඟට අපිට ඕනලා අපි තව රැළක් හදනවා කියලා ජන රැළ ලෝකේ රැළ හද හද හිටපු ඒක ඒක තමයි මෙතන තිබුණේ ඒ වුණාට දැන් දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ දූතන කාර්යභාරයේ ඉන්න දරුවෝ ඒ පහළ පඩිවල ඉඳගෙන මිනිස්සු ගලවනවා මිනිසුන්ට ඇවිත් ඇවිතිල්ලෙන් කියනවා පරණ ඉංග්‍රීසි ගීතිකාවක් තියෙනවා rescue the perishing care for the dying නසින වුන් ගලවන් ආත්මද බුදවන් කියලා ඒගොල්ලෝ රෑ දවල් වෙහෙසනවා ඒක හරි 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 වෙහෙස කර වැඩ හැබැයි ඒගොල්ලෝ අත්හරින්නේ නැහැ කන්න නැතියට කැම ටිකක් දෙනවා ගිලෙන්න යන අය ගලවනවා සමහර අය ටිකක් ගැලවිගෙන යනකොට ආයෙත් ජබුක් ගාලා පණිනවා කැරලි ගන්නවා දැන් වහන්සේට පරිභව කරනවා දන්නවනේ ලෝකේ සීන් එක යකෝම කැකෑරෙන ජලයේ මැදියේ දැන් වහන්සේගේ නගරය මෙහෙ කරමින් ඒ පඩි කෙල්ලෙන්නේ නැහැ ඉතින් අර ගොඩාක් වෙහෙසිලා වැඩ කරන ෂිෆ්ට් එක ටික වෙලාවකට පස්සේ උඩට යනවා එතකොට ඒගොල්ලෝ දිව්‍ය අභිමුඛයේ ඉන්නවා ඒගොල්ලෝ ආලේපෙන් පිරෙනවා ඒගොල්ලෝ පරිශුද්ධ වෙනවා ස්වාමීන් වහන්සේගේ ගීතිකා කියනවා ප්‍රශංසා කරනවා තව ෂිෆ්ට් එකක් දැන් මේකේ වැඩ බාර අරන් නිදාගන්නේ නැති නගරයක් හැමතිස්සෙම මේකේ අය ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාව කියනවා එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ අමාරු වැඩ කරනවා ඉතින් මේ ෂිෆ්ට් එකකින් ෂිෆ්ට් එකට මේ නගරය පොළවේ වැඩ කරනවා ඒක තමයි අද අපිට ලැබුණු ධෛර්යය පළවෙනි ධෛර්යය තමයි උන්වහන්සේගේ ගෞරවය රකින්න ස්වයං ගෞරව රක්ෂක නම් වූ ස්වාමීන් වහන්සේ තේජස පැලඳගත්තම අපිත් පොළවේ පාපුටුනේ අපි ඉතින් අහනවා ස්වාමිනේ ඔබ වහන්සේ තේජස පැලඳගෙන මොනවද කරන්න යන්නේ අපිට ටිකක් කලින් කිව්වොත් අපි ඔබ වහන්සේ එක්ක ආමෙන් කියන්නම්
ඊළඟට දැන් වහන්සේගේ නගරය ඒක පොළවේ දේවල් වලින් කැළඹුණේ නැහැ ගීතාවලි 46 ලෙස ස්වාමීන් වහන්සේ ඔවුන් මැදිය සිටනසේක ඉතින් අපි ඒ සීන් එක දෙවනි සීන් එක ගමු ගීතාවලි 46 තමයි ඒ සීන් එකට උචිතම වචනය මට දැන් මේ මතක් වෙන ඔබට සමහර විට තව වචන මතක් වෙන්න පුළුවන් මොකද දර්ශනයක් ලැබුණාම එක් අනාගත වක්තෘ කෙනෙකුට අනිත්‍යයට ඒ ගැන තව වචන ලැබෙයි එහෙමයි සබාව ජීවත් වෙන්නේ දන්වහන්සේගේ වචනය දර්ශනයක් ලෙස ලැබෙනවා ඊළඟට අපි දන්වහන්සේගේ පවතින වචනයෙන් දර්ශන විග්‍රහ කරනවා දර්ශන විග්‍රහ කරන්න අපේ සිතුවිල්ලෙන් බෑ දෙවන්වහන්සේගේ පවතින වචනයට යන්න ඕන දර්ශන පැමිණෙන්නේ දර්ශන පහවන්නේ දන්වහන්සේගේ වචනය පහ නොවන්නේ ගීතාවලි 46 එතකොට ගීතාවලි 46 තියෙන දුකේ දීතා ලංගු පීට පොළොව වෙනස්සතත් මුහුද මත පර්වත සැලෙතත් එහි ජල ගුගුරා කැළමෙතත් ඊළඟට ප්‍රභූවරු උඩපණිතත් දුෂ්ටයෝ මාර්ග දේවල් කරතත් එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පා වෙතත් අපි බය වෙන්නේ නැහැ මොකද අපි හෙල්ලෙන්නේ නැති දන්වහන්සේගේ නගරේ ඇයි අපි හෙල්ලෙන්නේ නැත්තේ දෙවන්වහන්සේ අපි අත්තිවාරම නිසා එකම දේ දන්වහන්සේ අපිව කැඳවා තිබෙනවා අපේ ජීවිත කාලේ මේ නැසින වෙන අය මේ කැරලි ගහන අයට සේවය කරන්න ඔව් ඒගොල්ලන්ගේ ගර්ජනාවට අපි බය නැහැ මොකද අපේ ස්වාමීන් වහන්සේගේ ගර්ජනාව අපි අහලා තිනවා අපේ ස්වාමීන් වහන්සේගේ මහන්තත්වය අපි දැකලා තිනවා අපි කැඳවූ තැනන් වහන්සේ කවුද කියලා අපි දන්නවා කැඳවූ තැනන් වහන්සේ අවසානයේ දක්වා විශ්වාසව සිටින සීක කොවිඩ් එනවා වෛරස් එනවා වැක්සීන් එනවා වීරියන්ස් එනවා දන්නේ නැද්ද රළ 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 නමුත් අපි දැන් වහන්සේගේ නගරය එහි ගංගාවක් ඇත එහි දියපාරවල් මහෞත්මයන්ගේ මණ්ඩපවල සිද්ධ ස්ථානෙ වෙන දැන් වහන්සේගේ නවර ප්‍රීතිමත් කරයි අවට ජල ගුගුරා කැළඹෙනවා ඒ නගින රළ වේගයෙන් පර්වත කම්පා වෙනවා දෙවියන් වහන්සේ තම නගරය මැද සිටනසේක එය නොසෙල්වන්නේ දැන් වහන්සේ අලු යමීට උපකාර කරනසේක ජාතිහු කොලහල කළෝ එහෙමයි මේ 46 යන්නේ දැන් වහන්සේගේ නගරේ කොහොමද ජාතිහු කොහොමද දැන් වහන්සේගේ නගරේ කොහොමද ජාතිහු කොහොමද දැන් වහන්සේ මැද සිටනසේක එය නොසෙල්වන්නේ දැන් වහන්සේ අලු යමීට උපකාර කරනසේක ඉතින් හැම ප්‍රශ්නයක් තුලින් අපි අලුයම එනකම් බලාගෙන ඉන්නවා අපි දන්නවා අලුයම වෙනකොට ස්වාමීන් වහන්සේ එනවා රාත්‍රියක් තියෙනවා දැනුත් එහෙමයි අලුයමකුත් තිබෙනවා ඉතින් අවසානයේ ඒශාන්සේගේ ඊම තමයි හැමදාටම පවතින අලුවම. එතකොට අපි දන්න එලිදර උපතේ කියලා තියෙනවා. එතකොට ආයෙත් ඉර අවශ්‍ය වෙන්නේ නැහැ. හැමදාටම අලුවම අරුණලු අපේ ක්‍රිස්තුස් වහන්සේ වෙනවා. ඒ දවසේ තාම ඇවිල්ලා නැහැ. දැන් වහන්සේ අලුයම් හියට උපකාර කරනසේක. ජාතිහු කොලහල කළොය. රාජ්‍යයන් සෙලවුණා අය. නමුත් උන්වහන්සේ සුඛිය හඬ නිකුත් කළසේක. සේනාවල ස්වාමීන් වහන්සේ අප සමග ඒකයි කිව්වර මේ ජොලිතේ පැලඳ ගන්න පලිහි නම ලියන්න යාවෙස්ස බොත් සේනාවල ස්වාමීන් වහන්සේ අප සමගය දැන් වහන්සේ අපේ බලකොටුවේ තව දිගට මේක තිබෙනවා මිනිස්යන්ගේ වැඩ සහ දැන් වහන්සේගේ නගරයේ වැඩ දැන් වහන්සේ කියන ජාතින් අතර උසස් වන්නුයි පොළවේ උසස් වන්නුයි තව එක පාඩමක් අදාව මෝසෙස් මස්සා මෙරිබාවල ඉතින් මෝසෙස්ට මේ වගේ අත්දැකීමක් තිබුණා රෙෆිඩිම් වල එතනත් මස්සා සෝදිසි ආවා හෙබ්‍රිය භාෂාවෙන් මස්සා කියන්නේ සෝදිසි මෙරිබා කියන්නේ රණ්ඩුව විවාහය අරගලය රෙෆිඩිම් වල අර මිනිස්සු පරීක්ෂාව ආවම සෝදිසි ආවම ඒගොල්ලෝ රණ්ඩුව දාගත්තා අභාග්‍යයට මෙන් මස්සා මෙරිබා කරගන්න හොඳ නැහැ නමුත් ගණන් කතා 20 දී මොසෙස්ට මේ ගැන කේන්ති ගියා දැන් වහන්සේ මොසෙස්ට කිව්වා කතා කරන්න කියලා ඉතින් අපි ප්‍රේසම් වෙන්න ඕන මිනිසුන්ගේ කැරලිකාරකම් වැඩි වෙනකොට අපි බොහොම ස්වාමීන් වහන්සේගේ ඉවසීමෙන්ම අපි ඉන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේගේ හඬෙන්ම අපි කතා කරන්න අවශ්‍යයි ඒ ගැන ප්‍රේසම් වෙන්න ඕන අපේ හඬට විවාදය උදහස එහෙම අපි අරගෙන හරියන්නේ නැහැ උදහස අයිති ස්වාමීන් වහන්සේට කරුණාව අයිති අපිට මහිමය අයිති ස්වාමීන් වහන්සේට අනුග්‍රහයිති අපිට අපි අනුග්‍රහයෙන් වැඩ කරනකොට ස්වාමීන් වහන්සේගේ මහිමෙන් ස්වාමීන් වහන්සේ ඒක ඔප්පු කරනවා එහෙමයි වැඩේ යන්නේ ඉතින් ගණන් කතා 20 කියනවා සිද්ධිය අපි ඉක්මනට බලමු ස්වාමීන් වහන්සේ කිව්වා මේගොල්ලෝ දැන් ජල්ලි දානවා වතුර නැහැ කියලා
ගණන් කතා 28 නුමුනුමේ සහඳුරු ආරොන්ද සැරයටියද රැගෙන සභාව රැස් කර පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරි පිට ඊට කතා කර පල්ලා. ඉතින් පර්වතයේ ඇතුලෙන් වතුර දෙනවා කියලා දැන්වංශි දන්නවා. පර්වතයේ ඇතුලේ වතුර තියනවා කියලා දැන්වංශි දන්නවා. ඉතින් මේ කොවිඩ් මහ දරුණු පර්වතයක්. හැබැයි ඒක තුලින් වතුර දෙන්න දැන්වංශිගේ සැලැස්මක් තිබෙනා මුළු ලෝකෙම දැනගන්නා පිණිස පර්වතයෙන් වතුර දිය හැකි කෙනාට ඒ අපේ දෙවියන් වහන්සේට. පර්වතයේ විසින් වතුර දෙන ලෙස ඒ ඇස් ඉදිරි පිටේකට කතා කරන්න කිව්වා. එසේ උන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔහුගේ සිව්පාවන්ටත් බොන්ට දෙන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. මෝසෙස් ස්වාමීන් වහන්සේ ඔහුට අනකල ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේ. හරි. පළවෙනි එක හරියට කරා. උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තා. මෝසෙස් සහ සභාව මෝසෙස් සහ ආරොන් සභාව පර්වතයේ ඉදිරි පිට රැස් කළේ. දෙවෙනි එකත් හරියට කරා. කිව්වා වගේම රැස් කළා. තේරුණාද? දෙවෙනි එකත් හරියට කරා. තුන්වෙනි එක වැරදියට කරා. මේ පර්වතයට කතා කරන්න කිව්වා මෝසෙස් සෙනගට කතා කරා. මෝසෙස් කතා කළා කිව්වා ඔව් කැරලි කාරේනි අසා පල්ලා අප විසින් පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්නට ඔවුන්ට දෙන්නදයි ඔවුන්ට කියා. ඉතින් එහෙම කියන්නේ දයන් වහන්සේ කිව්වේ නැහැ. කොහොමත් වතුර දෙන්නේ මෝසෙස් නෙමෙයිනේ වතුර දෙන්නේ දයන් වහන්සේ. කියා කියා තමාගේ අත ඔසවා සැර යටියෙන් දෙවරක් පර්වතයට ගැසී. ඒත් වතුර ආවා. වතුර බොහෝ සෙයින් ආවා. සභාවද ඔවුන්ගේ සිව්පාවද බුන් බිව්වා. හැබැයි ස්වාමීන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කරා. ප්‍රසිද්ධිය කිව්වේ නැහැ. දෙන්නට කතා කරලා කිව්වා හලෝ මයි බොයිස් නුඹලා ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියේ මට ගෞරව පැමිණෙන ලෙස මා කරේ විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා වුන් නොපොමනවන්නේ කිසේක. මොකද ඒ මස්සා ස්ථානයේ තිබුණු සෝදිසිය අර්ගලයක් කරගත්තා මෝසෙස් ඔබ ඒ වගේ වෙන්න එපා. මෙරිබා වතුර ඒ කියන්නේ විවාදයේ අර්ගලය වුණා. ඉතින් අපි අද ප්‍රේසං වෙමු ස්වාමීන් වහන්සේගේ පලිය ස්වාමීන් වහන්සේගේ ගෞරවය ස්වාමීන් වහන්සේගේ නගරයේ වැඩ සහ ලෝකයේ කැළඹිල්ල දෙක මාරු කරගන්න එපා. ස්වාමීන් වහන්සේගේ වැඩ ස්වාමීන් වහන්සේගේ විශ්‍රාමයෙන් ස්වාමීන් වහන්සේගේ ගෞරවයෙන් අපි කරමු. ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරන සේක්වා. ආමෙන්.